මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවැකිය දින 100කට ආසන්න වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ටෙලිවැකි ලියු ප්‍රමාණය දැන් 100කට කිට්ටුයි. විවිධ මාතෘකා අපේ ටෙලිවැකියට පාදක වුවා. එහිලා අප සෑම විටම ජනතාවගේ පැත්තේ සිට කතා කළා මිස දේශපාලනඥින්ගේ පිළිකණුවල අගුපිල්වල ලැග්ගේ නැති බව ඔබ ඉතා හොඳින් දන්නවා. සමහර අවස්ථාවල අපේ විවේචනය අතිශය නිර්දේ වූ බව සත්‍යක්. විශේෂයෙන් නිර්දේ විවේචනයක නිරතවන්නට වූ මේ රට විනාශ කළ විනාශ කරන දූෂිත දේශපාලනඥයින් ආරම්භයයි. අදත් හෙටත් අප කොන්දේසි විරහිතව දූෂණයේ වංචාව සූරා කෑමසේම මර්ධනකාරී දේශපාලනයට එරෙහිව ලියන බවත් පෙනී සිටින බවත් මතක් කරන්නට කැමති. දැන් බලමු අදවන විට රටේ තත්වය කුමක්ද මොකක්ද අපට වෙමින් තිබෙන්නේ කියලා. වත්මන් ජනාධිපති කියන විදිහට ඉදිරි මාස කිහිපය තවත් අමාරුයිලු. හොඳටම අමාරු වේවි. මොකක්ද මේ කියන අමාරුව? අමාරුව තමයි මේ ආර්ථික අගාධය තව තවත් අපේ රට ගිලී යාම. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට එක වේලක් නෙමෙයි එක වේලකින් භාගයක්වත් කන්න බැරි තරමටම ජීවන බර ඉහළ යමින් තිබෙනවා කියන එක නෙමෙයි කියන්නේ නේද? අදවන විට භාණ්ඩ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහපුවාම ජීවත් වෙනවට වඩා මැරෙන එක පහසුයි කියලා හිතන තරමටම මේ ප්‍රශ්නේ උඩු දුවලා ඉවරයි. පසුගිය අවුරුද්දේ අගෝස්තුවල සම්බසහල් කිලෝක තොග මිල වුණේ රුපියල් 140ක් විතර. හරියටම අවුරුද්දක් ගිය තැන අද සම්බ කිලෝක තොග මිල රුපියල් 240 පැනලා ඉවරයි. පසුගිය වසරේ අගෝස්තුවල බිත්තරයක මිල රුපියල් 19.750යි තොග මිල. අවුරුද්දක් ගිය තැන අද බිත්තරයක මිල රුපියල් 51ටත් වැඩියෙන් ඉහළ ගිහින්. මස් මාළු කිරි එළවලු පළතුරු මිල ඇහුවහම සර්වාංගයටම දාඩිය දහනවා. ඒ නිසා තමයි ලෝක ආහාර වැඩසටහන පවා කියන්නේ අපේ රටේ 150,000 විතර එක වේලක් පමණක් ආහාරයට අරගෙන නින්දට යනවා කියලා. ඇත්තම කිව්වොත් බත් මුට්ටිය පරිස්සම් කරගන්න බැරි තැනට රටපත් වෙමින් තිබෙනවා. අධික ණයබර නිසා සමහර මිනිසුන් ජීවිතෙන් පලා යන අවස්ථා එවැනි සෝචනීය පුවත් වාර්තා වෙන්න පටන් අරන්. මංකොල්ල කෑම් ගෙවල් බිඳීම් පමණක් නෙවෙයි අතේ ඇති බඩු මල්ල හොරාගෙන දුවන තැනට රටපත් වෙමින් තිබෙනවා. එසේම සමහර වැඩිහිටියන් තුන් වේලක් ගත යුතු ඖෂධ තම හිතුමතේට එක වේලකට සීමා කරමින් ඉන්න බව වෛද්‍ය වරුන් පවා පවසනවා. විශේෂයෙන් බෝනවන රෝගවලින් පෙළෙන අයගේ ජීවිත මේ නිසා බරපතල භයානක තැනකට ඇද වැටෙන්නට පටන් අරන්. ගර්භණී මාතාවන් පමණක් නෙවෙයි කුඩා දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමද සීග්‍රේන් ඉහළ යන්නට පටන් අරන්. තව මාස 5-6ක් මේ විදිහට ගියොත් ජනාධිපති රනිල්ගේ 20:48 සංවර්ධිත රාජ්‍ය හුදෙක්ම සිහිනයක්ම වනු නියතයි. සැබෑවටම මේ සියලු ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතු තැන, උත්තර දිය යුතු තැන, පිළිතුරු සෙවිය යුතු තැන වන්නේ පාර්ලිමේන්තුව බව අවිවාදාත්මකයි. නමුත් අද අපට ඇත්තේ එහෙම උත්තර හොයන්න පුළුවන් පාර්ලිමේන්තුවක්ද, එහෙම උත්තර හොයන පාර්ලිමේන්තුවක්ද? පාර්ලිමේන්තුවේ ගෞරවනීය බව දැන් මියගොස් ඇති බව අවිවාදාත්මකයි. මහජනතාව විශේෂයෙන්ම අරගලයේ නිරත තරුණ පරම්පරාව එදා අරගලයේදී පැවසුවේත් අද පවසන්නේත් 225ම එපා කියලයි. ඒ තරමටම අපේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් වී අවසන්. දූෂණයේ ඉහවා ගිය, භීෂණයේ වංචාව, නාස්තිය අල්ලස අරගත් චෞර වලල්ලක් බවට පාර්ලිමේන්තුව පත්ව ඇති බවට අද ඇත්තේ විවෘත චෝදනාවක්. බාර් අයිතිකාරීන්, එතනෝල් අයිතිකාරීන්, ඉඩම් ආදී විවිධ දෑ සම්බන්ධ ජාවාරම්කාරීන්, මත්කුඩු මුදලාලිලා, පාතාලයේ මෙහෙවන උදවිය, මෙකී නොකී විවිධ අපරාධ හා සම්බන්ධ කී දෙනෙකු අද මේ පාර්ලිමේන්තුව තුළ සිටිනවාද? මහත්මා දේශපාලනඥයින් සිටිනවා නම් ඇත්තේ ඇත්තටම අතේ ඇඟිලි ගානට බබ කිව යුතුයි. ඇත්තටම දියවන්නාවෙන් එන දුර්ගන්ධය බේරේ වැවේ ගඳට වඩා නම් 10,000 ගුණයක් ඉහළ බබ කිව යුතුයි. දූෂණයේ වංචාව, අල්ලස, නාස්තිය ආදීෙහි කූට ප්‍රාප්තිය රාජපක්ෂ සමය බව අවිවාදාත්මකයි. ඒක ඇත්ත.
තාමත් ඇත්තේ රාජපක්ෂලා බැලූ බැල්මට පේන්න නැති රාජපක්ෂලා ඇති පාලනයක් බව ලදුරයෙකුට පවා තේරුම් ගන්නට පුළුවන්. ඇත්තටම යලි එළඹෙන්නේ මේ දූෂිත නඩේම විවිධ මැති ඇමතිකම් තනතුරු තාන්න මාන්න බෙදාගන්න සර්ව පාක්ෂික සීනිතැවරූ පරණ ලොසින්ජරේම නම් ආයේ මේ රට ගොඩ ගැනීම බොරු. සියලු මැති ඇමති වරප්‍රසාද සහිත තවත් මේ රටට දරන්න බැරි බරක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවකින් නම් මේ රටට අත්වන්නට හැකි කිසිදු සුගතියක් නැති බව ඉතිහාසයේ අත්දැකීමුත් සමග සංසන්දනය කරපුවාම තේරුම් ගන්නට පුළුවන්. එසේම අලුත් මැති ඇමතිලා සමග ඒ අයගේ නෑදෑ සනුහුරේම යළි විවිධ තනතුරු වරප්‍රසාද අනිවාර්යෙන්ම ලබා ගන්නට එනවා. විශේෂයෙන් ගෝඨාභයගේ විශ්‍රාමික ජනරාල්ලා විවිධ ආයතන හරහා අපේ රටේ ආයතන බොහොමයක්ම වලපල්ලට ඇද දැමූ බව අමතක කරන්න එපා. ඒ අයට ඒ සම්බන්ධව නිවැරදි අත්දැකීම් තිබුණේ නැතිකම තමයි ඒකට හේතුව. ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක යථාර්ථය බලාපොරොත්තු අපේක්ෂා සඵලවීමට නම් 15 දෙනෙකුට වැඩි නැති කිසිදු වරප්‍රසාදයක් දීමනාවක් ගන්නේ නැති පිරිසක් ස්වේච්ඡාවෙන් තම දායකත්වය දිය යුතුයි. අඩුම ගානේ මැති ඇමති වැටුප් යාන වාහන ආදී විවිධ වරප්‍රසාද අවම වශයෙන් ඉදිරි අවුරුදු 2-3 සඳහාවත් ගන්නේ නැති බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දිය යුතුයි. එසේම ජනාධිපති රනිල් රාජාසන කතාවේදී කියූ පරිදි අල්ලස සහ දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තිය යථාර්ථයක් කිරීමට නම් ඔය හදන්න හදන සර්වපාක්ෂික ආණ්ඩුවේ මැති ඇමති කම්බලට එකදු දූෂණ චෝදනාවක් හෝ ඇති අයකු පත් නොකළ යුතුමයි. එහෙම වුණොත් ඉතින් මැති ඇමතිකම් සඳහා 10-15 දෙනෙකු හොයාගන්න එකත් ලේසි පහසු නෑ. ඒකට මාර සටනක් දෙන්න වේවි. මන්ද ඒ තරමටම දූෂිතීන්ගෙන් පිරුණු තැනක් බවට දියවන්නාව පත්ව ඇති බවයි සමස්ත ජනතාවගෙම විශ්වාසය. අලුත් දියවන්නාවක් වෙනුවෙන් ඉදිරි දිනක හරියට කතිරේ ගහන්නත් ඒ සඳහා වන අරගලයක් පවත්වාගෙන යන්නටත් අද ටෙලිවැකිය ඔබට යෝජනා කරනවා. විශේෂයෙන් අනුරාධ හිරිපිටියගේ අර හිටිවනය කවිපද කීපයකින් ටෙලිවැකිය අවසන් කරන්නයි බලාපොරොත්තුව. මෛත්‍රී ඩලසන් ජනපතිව හමු වෙති. සාකච්ඡා වලට සජිත්ලත් ඉඟි දෙති. සර්වපාක්ෂික මැතිවරුන් නැලවෙති. මහජනතාව දුක් විඳ විඳා ලෙව කති කියලා ටෙලිවැකිය අවසන් කරනවා.